උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපතිගේ 71 වන ජන්මදිනය අදයි අගමැතිගෙන් ඉදිරි ආර්ථිකයේ පිළිබඳව නව ඉඟියක් මහවැලි 11 කලාපයේ මෑකරල් වගාවට වුණ දේ එළඹෙන මහමැතිවරණයේ සම්බන්ධයෙන් තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් කොළඹදී මෙරට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1950 දක්වා ඉහළට දැන් දේශීය පුවත් මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1950 දක්වා ඉහළ කුස් තිබෙනවා මේ අතර වෛරසය ව්‍යාප්තිය සමග තාවකාලිකව වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර ලබන සතියේ සිට අධිර කිහිපයක් යටතේ විවෘත කිරීමට සැලසුම් කරන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ කොවිඩ් ව්‍යාප්ති හේතුවෙන් හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරිය සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබෙනවා. නාවික හමුදාව පවසන්නේ පියවර කිහිපයක් යටතේ කඳවුරේ රාජකාරී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදිනි වී සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී සුවය ලැබූ තවත් නාවික හමුදා සමාජිකයන් 15 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමගයි. මේ අතර ඊයේ දිනේදී COVID-19 වෛරසය ආසාදිනි වූ නව ආසාදිතයින් 3 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදිනි වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 1950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විට පුද්ගලින් 493 දෙනෙකු වෛරසය ආසාදිනි වී තව දුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර පුද්ගලින් 1446 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර කොවිඩ් 19 වෛරස තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු අදාළියම මෙරටට පැමිණි බව අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළා. UL 1026 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් අද උදැසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. කොරෝනා වෛරස ආසාදිතයින් මිලියන එකක්ම වූ දෙවන රට බවට බ්‍රසීලය පත්වී තිබෙනවා. ඒ ඊයේ දිනේ තවත් ආසාදිතයින් 55000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. මෙවැනි විට බ්‍රසීලයේ ආසාදිත සංඛ්‍යාව 138568 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විට බ්‍රසීලයේ පුද්ගල මරණ 49090ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවේ චෙන්නයි නුවර යළිත් වසා දමා තිබෙනවා. ඒ දින 12ක කාලයක් සඳහායි. ඒ අනුව නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාමහපුවේ එළබෙන 30 වනදා තෙක් නගරයේ මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇති බවයි පැවසෙන්නේ. චෙන්නයි නගරයේ මෙන්ම තව තියාබද දිස්ත්‍රික්ක තුනක්ද මෙලෙස තාවකාලික වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චෙන්නයි යනු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධානම නගරය වන අතර එය ඉන්දියාවේ 6 වන විශාලතම නගරයද වනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ පුරා නව කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී ඇති අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ චෙන්නයි නගරයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්මදිනය අදයි. මේ අතර ජනාධිපතිවරයාගේ ජන්මදිනය වෙනුවෙන් අද අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණා.
අනතුරුව චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා කපෘක් පූජාව සිදු කළ අතර චෛත්‍ය මළුවේ කිරිතිරිවීමේ චාරිත්‍රයද ඉටු කළා. රුවන්වැලිසෑ පරිශ්‍රයේ ඇති දුටු ගැමුණු මහරජුගේ හා විහාර මහදේවියගේ පිළිරුවට මල්දම් පැලඳවීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. චෛත්‍ය මළුවේ ඇති බුද්ධ මන්දිරය සහ දේවාලය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. මහා සංඝරත්නයේ උදෙසා උදෑසන දානමය පුණ්‍ය කර්මයේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. රුවන්වැලි චෛත්‍යාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අනුරාධපුර ලංකා විහාරාධිකාරී පූජ්‍ය රළපණාවේ ධර්මජෝති හිමි ඇතුළු තවත් මහා සංඝරත්නය ඊට වැඩම කළ සිටියා. රටේ ජාතික ආර්ථිකය නගා සිටුීමේ වගකීම තම රජය බාර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කුරුමෑකල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අපි බාර දෙන දෙනකොට තිබිච්ච ආර්ථිකය නෙවෙයි අපිට ආපහු බාර දුන්නු. කඩා හැලිච්ච ඍණ ආර්ථිකයක් අපිට බලන්න ලබා දුන්නු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වෙලා තමුන්නාන්සල් දන්න පාර්ලිමේන්තුවට අපි ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මුදල් පන්තක් ගේන්නකොට රටේ සංවර්ධනයේ කොරෝනා වෛරසය මර්ධනය කරන්න ඒ පනත සම්මත කරගන්න දුන්නේ නැහැ අපිට. ඊපස්සේ තමයි අපි ආණ්ඩුව විසිරුවලා ජනාධිපතිවරයා මාර්තු 25 වෙනිදාට පාර්ලිමේන්තුව මැතිවරණයක් තියලා අවසන් කරන්නයි හැදුවේ. මොකද අවසානේ වුණේ 25 වෙනි පස්සේ මැතිවරණය අද වෙනකන් කල් ගිහිල්ලා. විපක්ෂය අද කෑ ගහනවා. අවුරුදු ගාණක් බලේ ඉඳලා පාක් රටට කරපු සේවය මොකද්ද කියලා දැන් අද අමුතුවෙන් අපි අහන්න ඕන නෑ යාළුවනේ. රටේ ආර්ථික මූලධර්ම පිළිබඳව අවබෝධයක් ඇති කිසිදු පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අද දේශපාලන පොරපිටිය අදහස් උදහස් රාශියකින් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඉදිරිපත් වෙන තර්ක විතරක දිහා බැලුවම ඇත්ත වශයෙන්ම සමහර විට කනගාටුදායක සිද්ධියක්. ලබාගත්තු බලය ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා යොදවන්නට බැරි ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව තුළ රටේ ආර්ථික මූලධර්ම ගැන අවබෝධයක් තිබෙන කිසි කෙනෙක් නැහැ. ඒ නිසා තමයි කිසිම දර්ශනයක් දැක්මක් නැතුව අයාලේ යන ආර්ථික රටාවක් අද නිර්මාණය වෙලා තිබෙන්නේ. රජයේ නොහැකියාව වසා ගන්නට අලුත් ව්‍යාපෘති රසක් රජය ආරම්භ කළා තිබෙනවා. එකක් තමයි මාධ්‍ය සැණකෙළි. බොරුවට පෙන්නනවා රට ගැන හිතනවායි රටේ ජනතාව ගැන හිතනවායි ජනතාවට පෙන්වන්න හදනවා පාලකයන්ගේ රජයේ වැරද්ද නෙවෙයි මේක නිලධාරින්ගේ වැරද්ද කියලා. අනේ මිත්‍රවරුනි කාලේ එළවිලා තිබෙනවා. ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටාසක. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන්ගේ අඩුපාඩු දිහා හොඳින් බලාගෙන තමන්ගේ නොහැකියාව යට ගන්න කරන්න පුළුවන් හැම නීච ක්‍රියාවකටම යොමු. අර 69 ලක්ෂය අනාථ කරා නේද? බොරුවෙන් අනාථ වුණු 69 ලක්ෂයට මම කියන්න කැමති සත්‍යවාදී සමගි ජන බලවේගයේ දොරටු ඔබ සියලු දෙනාටම විවෘතයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි ළඟ බොරු නැහැ. පත්ුනේ ශක්තිමත් රජයක් කියලා. කොන්න පණ තියෙන ආණ්ඩුවක්. කශේරුකාව තියෙන ආණ්ඩුවක්. නමුත් මේ කශේරුකාව තියෙන ආණ්ඩුව කිව්වහම මේ ලීසින් වාලික අය කරන්න ඉබයි කියලා කවුරුත් අහන්නේ නැහැ. කවුරුත් සවන් දෙන්නේ නැහැ. මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අද සහ හෙට යන දිනවල පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීමේ නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අද සහ හෙට යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් අද දිනේ එම සාකච්ඡාවට පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවා. ඒ සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන්, මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන්, දිස්ත්‍රික් තේරීම් බාර් නිලධාරීවරුන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගී වීමට නියමිතයි. හෙට දිනේ මහනුවර නුවරඑළිය බදුල්ල යන දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ සහ ඡන්ද විමසීමේ නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්. මේ අතර මහ මැතිවරණ කාල සීමාව තුළදී දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වැඩසටහනක්ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර වන එම සාකච්ඡාව බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් මහමැතිවරණ පෙරහුරු වැඩසටහනක් අද දෙමටගොඩ ප්‍රදේශයේදී සහ මට්ටකුලිය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ මහමැතිවරණයේ පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සති අන්තයේද දිවයිනේ විවිධ ප්‍රදේශවල පෙරහුරු මැතිවරණ සංවිධාන කර තිබුණා. ඒ යටතේ මෙම් පෙරහුරු මැතිවරණයද අද දින පැවැත්වීමටයි තීරණය කළේ. සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙනවා. වත්මන් රජයේ සමග එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයෙන් පසු එක්වීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී මාතපිත අදහස් දක්වමින් එමෙතුමා දැන් සමගි බලවේගයේ පිරිසිදු වෙලා තියෙනවද? දැන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු වංචා ජෝසකින් සම්බන්ධ ඔයදී බැලුම් කරට්ටිය ඉවත් වෙලා තියෙනවා. මම හිතන්නේ අපි ඉතුරු වෙලා ඉන්නේ වැඩක් කරන්න පුළුවන් දක්ෂ සමගියෙන් අපි මේ වැඩ කරන්න පුළුවන් කට්ටිය. දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශ කරලා තියෙනවා පළාත් පාලන ආයතනවල ඉන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුට එරෙහිව විනය කියා මාර්ග ගන්නවා කියලා. ඒ ඒගොල්ලන්ගේ බංගලොත්භාවය කට්ටියට ප්‍රජාතන්ත්‍රවාදීව තමන් කැමති දේශපාලනයක් කරන්න නොදී බලෙන් රඳවා ගන්න හදනවා. නමුත් අපි නීති හමුවට යනවා. ඒගොල්ලෝ හිතෙන් තරම් ලේසියෙන් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. අපි නීති හමුවට ගිහිල්ලා අපි අනිවාර්යෙන්ම මන්ත්‍රියෝ ආරක්ෂා කරනවා. දැන් කතා කරන හැටියෙන් වැඩ කරන හැටියෙන් ඒගොල්ලෝ අපිව තමයි ඒගොල්ලොන්ගේ විරුද්ධවාදීන් හැටිය සලකන්නේ. ඕට්ටු ඒගොල්ලන් විරුද්ධවාදීන් නෙවෙයි. ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නේ. අපි හිතනවා ඒගොල්ලන්ට ඕන නම් මන්ත්‍රී දූර 3-4ක් එයි. ඊට පස්සේ ඕට්ටුවත් එක්ක එකතු වෙලා එතනින් අමති දූරයක්වත් ගන්න තමයි ඒගොල්ලෝ හින දකින්නේ. වත්මන් ජනාධිපතිවරයාට ශක්තිමත් අග්‍රාමාත්‍යවරයෙකු ඉදිරියේ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේදී මාතපිත අදහස් දක්වමින් මේ රටේ ජනතාවට ඉතාමත්ම හොඳ අවබෝධයක් තියෙනවා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව. ඒ වගේම තමයි මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු භාණ්ඩයක් නැවත පාවිච්චි කරන්න සූදානම් නැහැ කොහෙත්. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ වර්තමාන ජනාධිපතිතුමා. තුමා අරමුණක් ඇතුව, පිළිවෙලක් ඇතුව, ඒ වගේම මේ රට ජාතිය වෙනුවෙන් බොහොම ලොකු කැක්කුමකින් වැඩ කරන බොහොම පිළිවෙලක් තියෙන මේ රටේ නිර්මාණය වෙච්ච ඉතාමත්ම හොඳ නායකත්වයක්. නිසා අපි කියනවා කිසිදු ගැටලුවක් නැහැ අපට හොඳ අග්‍රාමාත්‍යවරයෙක් නිර්මාණය වෙනවා. එතුමා පිළිබඳව මේ රටේ දැවැන්ත විශ්වාසයක් තියෙනවා. එතුමා පිළිබඳව මේ රටේ ජනතාව දැවැන්ත ආදරයක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. ආර්ථික අස්ථාවර කළ වත්මන් ආණ්ඩුවට ඉදිරි මහමැතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභයවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාතපිත අදහස් දක්වමින් අපිට අදාළ නැහැ වෙනත් දේශපාලන පක්ෂය. අපිට අදාළයි රජය. මොකද මහජනතාව විශාල අසිරුතාවයකට පත් වෙලා ඉන්නේ. අපි බලන්නේ රජයට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා. අනිවාර්යයෙන්ම වැඩි කල් යන දෙන්නේ නැහැ. කුමන ආණ්ඩුවක් තිබුණත් ඒ ආණ්ඩුව ගෙදර යා යුතුව තිබෙනවා. සමස්ත ආර්ථිකය කඩා කප්පල් කරලා තිබෙන්නේ, කඩම් වැටලා තිබෙන්නේ. රාජ්‍යංශයත් කඩම් වැටිලා, පුජ්‍යලිකංශයත් කඩම් වැටිලා, සමස්ත ජනතාව මහා ඛේදවාචකයකට මුහුණ දීලා ඉන්න අවස්ථාව. ඒ නිසා අපි බලන්නේ රජයට එරෙහිව ක්‍රියා කළා එක්සත් ජාතික පක්ෂයේ පාලනයක්
කරන්න මිස අපි හදන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ආණ්ඩු කරන්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ නායකත්වය හොයාගෙන යන දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ උනත් වෙන ප්‍රධාන දේශපාලන පක්ෂයක උනත් නායකයා කියන්නේ නායකයා. නායකයා අදාළ වෙන්නේ රටේ රාජ්‍ය බලය අල්ල. පක්ෂක නායකයා නායකයා. එතකොට බණ්ඩාරනායක මහත්තයනි අවුරුදු 35ක් හිටියාම වාසියක් වුණා චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපති වෙන්න. පක්ෂ නායකත්වය කියන්නේ වෙනම විශයක්. ඒක නක පැටලෙන්න එපා. බන්ධනාකාරයේ සිට මෙහෙවන අපරාධ බලක්වීමට රැඳවියන් සමතෙන් විශේෂ තීරණ ඉදිරියේදී ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. ඒ ගලහගම ප්‍රදේශයේදී මාතවිත අදහස් දක්වමින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව අපි සහතික කරනවා. මේ නවීකරණ වැඩපිළිවෙල යටතේ බන්ධනාගාරයෙන් පිට ඉඳන් හරි ඇතුළත ඉඳන් හරි තවදුරටත් අපරාධවල ඉරත වීම සඳහා බන්ධනාගාරවල ඉන්න රැඳවියන්ට අපි අවස්ථාවක් සැලසන්නේ නැහැ. ඒ තියෙන අවස්ථාවල් වහලා දැම්මම මම හිතන්නේ හැමෝගේම ආරක්ෂාව මෙන්ම රටේ නීතියත් සාමයත් හොඳින්ම ස්ථාපිත වෙනවා. අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ බලයක් ලබා ගන්නවා අපි මේ රටේ තියෙන වර්තමාන ප්‍රවණතාවයන් අනුවත් එක්සත් ජාතික පක්ෂයේ බෙදිලා කැඩිලා සීසී කළ විසි වෙලා තියෙන අවස්ථාවක අපිට තුනෙන් දෙක ලබා ගැනීම ඉතාමත් පහසුයි. වත්මන් නාණ්ඩුව නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එනකොට නම් ආවේ මේ මැතිවරණයේ තුනෙන් දෙකේ බලයක් ගන්න ඕනේ අපට ජය නියතයි කියලා. දැන් දැන් පේනවා රටේ ජනතාවගේ ප්‍රකාශ තුලින් රාජ්‍ය සේවකින්ගේ ප්‍රකාශ තුලින් අද මේ ආණ්ඩුව අමුඅමුවේ මේ රටේ නීතිය සාමය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමමින් කටයුතු කරන ආකාරය පිළිබඳ රටේ ජනතාවයි. අවුරුදු 9කට පස්සේ එවකට ක්‍රිකට් බාරේ හිටපු ඇමතිවරයා මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අපකීර්තියට ලක් කළා. මේ රටේ ක්‍රිකට් විරුවන් එයාගේ චරිත අවමානයට ලක් කළා. එයාගේ චරිත ඝාතනයට ලක් කරන්න තරම් ඉතාමත්ම අකාර්මිකව කටයුතු කරපු මේ හාදෙයුන්ට අගෝස්තු 5 වෙනිදා රටේ ජනතාව නිවැරදි තීන්දුවක් දෙයි. එයාට දිෂ්ඨ ධම්ම වේදනීය වශයෙන්ම ඵල විපාක අගෝස්තු මාසේ 7 වෙනිදා 8 වෙනිදා වෙනකොට අපිට දැක බලා ගන්න පුළුවන් කියන එක මේ රටේ ජනතාවට අප ප්‍රකාශ කරනවා. ඉදිරි මහපතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. එක්සත් ජාති පක්ෂය හැටියට දැන් සන්නද්ධ වෙලා ඉන්නේ. එක්සත් ජාති පක්ෂයේ සියලුම යාන්ත්‍රණය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක්සත් ජාති පක්ෂයේ තුල තිබුණු පරිපාලන යාන්ත්‍රණය දැන් ඉදිරියට ගොඩනැගෙමින් පවතිනවා. මේ දිනවල සියලුම මේ රජයත් එක්ක තමයි අපිට තියෙන තරගය තියෙන්නේ. ඒ මේ තුල අපි විශිෂ්ට ජයග්‍රහණයක් කරනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයා දිනා ගැනීමේ අවස්ථාව තමයි අපිට දැන් ලැබිලා තියෙන්නේ. මම හිතනවා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයට අතරමං වෙලා ඉන්නේ සමග ජන බලවේගයට යනවද එක්සත් ජාතික පක්ෂය තුල ඉන්නවද කියලා. මේ මැතිවරණය තමයි වැඩිම එක්සත් ජාතික පාක්ෂිකින් පිරිසක් අපේ පක්ෂයට එකතු වෙන වගේම මේ ජයග්‍රහණය වටා එකතු වෙන මැතිවරණය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ අය මැතිවරණය ආරම්භ කරපු ආස්ථානයේ ඉඳලා හුඟක් පල්ලෙහාට අවිල්ල තියෙනවා. අද මේ වෙනකොට 3-2ක් ගන්න හිටපු ආණ්ඩුව 3-2 ගැන කතා කරන්නේ නැතුව මන්ත්‍රීදුර 113ක් අරගෙන සරල බහුතරකින් ආණ්ඩුවක් පිටවන ගැන කතා කරනවා. සජ්ජාති පක්ෂය හැදුවේ පොහොට්ටුව හැදුවම පොහොට්ටුව කඩලා විනාශ කරන්න. හැබැයි අද එහෙම කරපු එක්සත් ජාතික පක්ෂයට පක්ෂෙත් නැහැ ජනතාවත් නැහැ. අපි ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පාර්ශවිකයන්ගෙන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න. තම මෑකරල් අසන්න අලෙවි කර ගැනීමට නොහැකිව එම අස්වරු සියල්ල ගිනි තබා විනාශ කළ ගොවින් පිරිසක් පිළිබඳව පලාකල බලපැව පහලකම ප්‍රදේශයෙන් වාර්තා වුණා. කොරෝනා වසංගත ව්‍යාප්තිය සමග ගොවිතැන් කටයුතු කර ගැනීමට රජයේ ලබා දුන් අවකාශයෙන් වගා කටයුතු ආරම්භ කළ පලාගල බළලුවැව පහළගම ප්‍රදේශයේ මහවැලි එච් කලාපේ එක්සත් ඩී එල් ගොවි සංවිධානයේ ගොවි මහතුන් මේවන විට සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය මෑකරල් අස්වැන්න සියතින්ම ගිනි තබා විනාශ කරන්නට කටයුතු කර තිබෙනවා. සිය දරු පවුල පෝෂණය කර ගැනීමට මේ ගොවි මහතුන්ට ඇති එකම ජීවනෝපාය මෙම හේන් මගාව පමණයි. මහවැලි එච් කලාපේ අක්කර 10කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කර ඇති මෑකරල් වගාවන්වල අස්වනු නෙලීමේ කාලය එළඹ ඇතත් එම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව එම ප්‍රදේශයේ ගොවීන් මහත් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. වෙල කරන්න දෙයක් නැහැ දැන්. දාස් කලම් වීලම් කරලා බීජයට කඩෙන් ගෙනල්ලා ආවිල්ලා අනිත් එක අපට මේ අපි කරන්නේ මේ අපේ කුමරු
අපි කරන්නේ අඳ කුඹුරු. ඒකට මේ වී පොරොන්දුට නම් තමයි හැම දෙයක්ම කරන්නේ. අපි කුලී දීලා ඉල්ලා කැලලකට සාමාන්‍යයෙන් රුපියල් 100ක් ගන්න දඹුල ඇරය යන්න. අනිත් එක උරේක රුපියල් 35ක් 40ක් ගන්නවා. කුලී දීලා ඒවා මෙයා කරලා ඉල්ලා දඹුලට ඇරියන් පස්සේ ඒ මිල 7-5කටවත් විකිනෙන්නේ නැහැ ආපහු වෙනවා. අපට 7-5කටවත් විකුණා ගන්න බැරි එළවලු. ඉස්රායිල්ලාගෙන ඉල්ලා කිලෝ එක රුපියල් 100ට අමාරට දෙනවා ආපහු අපේ ගම් වලට මෙන්න. අන්ද ක්‍රමයට ලබාගත් වගා බිම්වල සිය වගා කටයුතු සිදු කරන එක්සත් ඩීඑල් ගොවි සංවිධාන සමාජිකයින් චෝදනා කරන්නේ වෙළඳපළ කළමනාකරණයේ පිළිබඳව වගකිව යුත්තන්ට අවබෝධයක් නොමැති බවයි. මේ වෙනකොට වෙළඳපළේ කිසිම මිලකට අලෙවි කරන්න බැරි තත්යකට වෙලා තියෙනවා. රත්තරන් බඩු හරි උපස් කරලා තමන්ගේ ගොවිතැනට යෙදෙව්වට පස්සේ දැන් වෙලා තියෙන්නේ රුපියල් 10කටවත් අලෙවි කරගන්න බැරි මට්ටමක් තමයි තියෙන්නේ. ගොවියෝ නගා සිටවන්නේ කිසිම වැඩි පිළිවෙලක් නැහැ කිසිම රාජයේ අපිට උසස් අධ්‍යාපනයක් නැතුණාට අපි දන්නවා කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා. දැනවදහනේ රටවටාපුවත් කිහිපයක් වෙතයි. සිංගප්පූරු රතුකුරුස සංවිධානයේ මගින් දිවයිනපුරා නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට මුඛාවරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මෙය ජාතික ලදරු අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් කැලණියේ කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් රිජ්වේ ආරයා ළමාරෝහලෙදී බෙදා දීම සිදු කෙරුණා. බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ කුකුරම් පොළ ඇලිය දිය නෑමට ගිය පුද්ගලයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මිය ගිය පුද්ගලයා කාලාන්තරයක් සිට යම් රෝගී තත්වයකින් පෙළුණු අයෙක් බව තොරතුරු අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බුත්තල පොලිසිය විසින් සිදු කරනු ලබයි. දඹුල්ල ලේනදොර ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ මහෝගනි වර්ගයේ දැවතොගයක් එම ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් විසින් රියදුරා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් රියදුරු සහ දැවතොගය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. යලිතම මෙම සව 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.